Germany International School. ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපේ ඉවත් කොට සත්‍ය දකිමු. ක්‍රීඩාවලියේ තියෙන මූරාවලිය මේකේ තියෙන්නේ හැම වෙලෙම ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඊළඟ සාගර අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික්ිනාධාරී මූණුකරුවන් ක්‍රීඩා නිලධාරීන් පෙරටු කරගෙන ඊට පිටපස්සෙන් ක්‍රීඩකයන් ගමන් කරනවා. මෙවර ක්‍රීඩාවලිය කියන කනගාටු තියෙන්නේ ක්‍රීඩකයන් පිරවරා ගත්ත නිලධාරී පිටපසක් පිටපස්සෙන් යනවා. මූරාවලිය කනබිර ගහලා තියෙනවා. මූරාවේ සම්පූර්ණ කනබිර ගහලා තියෙනවා. අපිට හරි කනගාටුයි. මොකද අභිමානීය දෙන්නන්න නිලධාරීන් ඉන්නේ මෙතනට. ක්‍රීඩකයන්ගේ අභිමානීය දෙන්නන්න ඉන්නේ මෙතනට. හැබැයි අද කොහෙවත් නැතුව පෙරටුවක් නැතුව අභිමානයක් පෙන්වන්න අපිට බැරි වුණා. මොකද පිටපස්සේ ගේට්ටුවකින් අරගෙන ග්‍රවුන්ඩ් එකේ මැදට දාලා උත්සවයක් කරනවා. මේක කරන්න නෙවෙයි අපි නිලධාරීන් ඉන්නේ. අවුරුදු ගණනක් මේ ක්‍රීඩා උත්සවයේදී ගැටලු ප්‍රවාහ කීපයක් ආවා. මොකද මේක හයි ස්පීඩ් එකක් වුණා. මේක හේතුව තමයි දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, ජාතික තරඟ එකම කාලෙදී තිබ්බා. අපි නිලධාරී දන්නේ අද තියෙන ජාතික තරඟයක්ද, පළාත් තරඟයක්ද, දිස්ත්‍රික් තරඟයක්ද කියලා. අපි අති අසරණා. ඊළඟට ලංකාව පුරා හැම ස්ථානයකම තරඟවලි පැවැත්වුවා. ඒතකොට නිලධාරීන් යන්න විදියක් වුණ නැහැ. මේ වාසිය අර හොයන්න ගියා. ළමයිට කැම්ප් බීම දෙන්න බැරුණා. අපි හරි අසීරුතාවට පත් වුණා. සියලු දේවල් කියලා අසීරුතම පත් වුණ ක්‍රීඩාවලිය තමයි මෙන්න මේ 46 වෙනි ජාතික මහාකර. තරඟ ගැන සඳහන් කතා කරනකොට තරඟවලි හරි මාසාර්ථකයි. සමාන එක උදාහරණයක් මට කියන්නවා වෙරළ කබඩි තරඟවලියේ කාන්තා පිටිවි තරඟද එකට පැවැත්වුවා. ඒකට විරෝධතාවයක් වම ඒගොල්ලන් අපිට දෝෂාරෝපණය කරා. මොකද හේතුව වෙලා තියෙන්නේ මේගොල්ලන්ට ඒකවත් තේරෙන්නේ නැහැ. ජාතික තරඟාවලිය. මේගොල්ලන් අවුරුදු 20ක් කරනවා. හැබැයි මේක ජාතික තරඟාවලිය. ජාතික තරඟාවලිය කියන අභිමානය මේගොල්ලන් වැඩි කරලා තියෙනවා. අපි හරි දුක් වෙනවා. මොකද මේ විදිහට කරොත් එහෙම ලංකාවේ ක්‍රීඩා නැති වෙනවා. ඔබ තමුන් ලාංසරට පේනවා ඇති ග්‍රවුන්ඩ් එකට ගියාම ග්‍රවුන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා. ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මේ විදිහට තියෙන රටේ ක්‍රීඩාවත් මේ විදිහට තමයි තියෙන්නේ. අපි ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න පෙර අපිට ඉතින් යටිතල පාස් ගන්න තියෙනවා. ඒකවත් අපිට හරියට නැහැ. අභිමානයක් නැහැ. අද මෙතන ඩාර පස්සේ නිකන් ඔහේ අයාලේ යන මට්ටමකටපත් වෙන මෙන්න මේවා අපි ඇති කර ගන්නවා. මේවා තමයි අපි කතා කරන්නේ. උදාහරණයක් විදිහට හිට ජාතිකයේ තිබුණ සමාරම්භක ගුණලෙදි පෙරේදා පෙරදීම සමාරම්භක ගුණලෙදි අපි දක්ෂක ක්‍රීඩකයන් දෙනකොට එදා දුන්නා මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා ශක්ති ප්‍රෝග්‍රෑම් එකේ සහතික ටිකක් දෙනවා, තෑගි දෙනවා. මොකද්ද මේ ක්‍රීඩා උල්ල මේ ලංකාවේ ඉන්න ක්‍රීඩකයන් එතනද දෙන්න ඕනේ. මේක ජාතියට ගෙනාපු තැන කොහෙද? මොකද්ද කියලා අපි හරි දුක හිතෙනවා. මෙන්න මේවා තමයි අපි වෙනස් කරගන්න. මේවා වෙනස් කරගත්තොත් අපිට ඉස්සර ඉදිරි ගමනක් තියෙනවා. නැත්නම් අපිට මේ ගමන ඉදින් යලා ඉදිරියේදී මේක කඩාගෙන යනවා. මේ තැනට නොකරන තමයි අපි අධ්‍යක්ෂකත්වයෙන් කතා කරේ. අපේ ජාතික සංවිධානයට කතා කරලා අපි සාකච්ඡා වලට කිල්ලුවා. හැබැයි ඒක එතුමා දෙන්න ප්‍රතික්ෂේප කරලා යාට පරිසරින් බැනවැදලා ඒක මේ කඩා කප්පල් කරා. මම හිතන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. පාලකෙක් වුණාම අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දෙන්නේ නැති පාලකයන්ට රටක් මේවා කරන්න බෑ. ජාතික ක්‍රීඩාවල ආයතනයක් ඉදිරියක්වත් පාලකයන්ට බැරි නම් ඒක කරන්න බෑ. එතනින්ම කියන්න ඕනේ අපි වෙනදාට අභිමානවත් පෙරේදේක ගිහිල්ලා පිළිවෙලට ඒව අඳුන්වලා දෙනවා මේ අධ්‍යක්ෂක මේ නිලධාරී මේ ක්‍රීඩකයෝ මේ ක්‍රීඩකයන්ගේ පළාතේ කවුද හොඳ දක්ෂ ක්‍රීඩකයෝ කියලා අඳුන්වා දෙමින් ඉතාම ලස්සනට ගාම්භීරව ප්‍රතිපාදයක් ඉදිරිපත් කළා. මේ අවස්ථාවේ මේ අවුරුද්දේ ඒක ලැත්තටම නැති කළා. නිකම්ම අරක් ගාලක් වගේ අතුල්ට ඇවිල්ලා නිකන් ඉන්නෝලා ඒ පත්තවී ඉවර කළා. අපිට කියලා දෙන්න ඕනේ මේක ඇත්තටම කියනවා නම් ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩාව. ඒ ක්‍රීඩා උල්ල හැලුවට ලක් කිරීම ගැන ඉතාම කනගාටුදායකයි. ඒ වගේම මේකේ මුල් සියලුම දේවල් කරන්න පළාත් සභාව. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටම, දිස්ත්‍රික් මට්ටම, පළාත් මට්ටම යන සියල්ල කරන්නේ පළාත් සභා නිලධාරීන්. ඒගොල්ලෝ කියනවා මෙච්චර වෙන් කළා මෙච්චර වෙන් කළා කියනවා කියලා කිව්වට ඔය අධ්‍යක්ෂවරු කිව්වට සියලු පළාත් මේ වැය බාර දරනවා. 95% වැය බාර දරන්නේ පළාත් සභාව. ඒකට 5% විතර දායකත්වයේ දක්වලා සමස්තයට වටිනාකම් කියන පුද්ගලව ටිකක් තමයි අපි දකින්නේ හැමදාම මෙතන ඉන්නවා. ඉතින් තව කියන්න ඕන කාරණයක් තමයි සමහර අපි හැම මේකේ ක්‍රීඩා 27ක් 30ක් විතර එක එක ක්‍රීඩා තියෙනවා. මේ ක්‍රීඩා පවත්වාගෙන යද්දී තරඟ කළා තමයි ජයග්‍රහණයක් ලබන්නේ. හැබැයි අපි මේ අවස්ථාවේදී දැක්කා සමහර ඒවා ටොස් එක දාලා ජයග්‍රහණ දෙන තරමට ප්‍රාථමික මට්ටමට වැටිලා මේ අපේ ක්‍රීඩා උළෙල හැල්ලුවට ලක් කළා. ඉතින් අපි මේ සියලු දෙනාට කිව්වා මේ පිළිබඳව ඇහුම්කන් දෙන්න. ඊළඟට වැටුප් ප්‍රශ්න තියෙනවා, ගුණකරුවන් වැටුප් විෂමතාවයක් තියෙනවා අවුරුදු 13ක් තිස්සේ, ඒක ඉවත් කරලා දෙන්න. ඊළඟට අපි බදුල්ල නගරයට පළාත් 9ක් මධ්‍යම පළාතත් එකතු වෙලා වැටුප් පිළිබඳ සංදේශයක් හදලා දුන්නා මෙන්න මේ විදිහට කරන්න කියලා. ජනවාරි මාසේ ඇතුළත අපි අප්‍රේල් මාසේ එනකොට අපි ඒක බාර දුන්නා. මේ වෙනකන් ඒක වචනයක් කවුරුත් කතා කරන්නේ නැහැ. ලේකම්වරයා අතට දුන්නා අපි ගිය වර්ෂයේ. ඒ කිසි දෙයකට අහුම්කන් දීමක් නැහැ. ඉතින් දිගින් දිගට මේ අහුම්කන් දීම නොකරන මට්ටමකදී ඊළඟට අපේ අවුරුදු 25 පිරිච්ච හැමෝටම රන් පවුම ලබා දුන්නා
කාලයක් ඇත්තෙන්ගේ මේ මිනිස්සු අවුරුදු 25ක් වෙනකම් මේ ක්‍රීඩාවට අවුවේ වැස්සෙත් දුක් විඳින්මින් කරන සේවයට අගය කරලා මේ රම්පවුම පවාද මේ වෙනකොට අහුමි කරලා තියෙනවා. ඉතින් සියල්ල ගැන සාකච්ඡා කරන්න අපි ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මේ අපේ ඩිරෙක්ටර් ජෙනරල්වරයාට වසර ගාන මාස ගානක් තිස්සේ කියනවා අපිට සාකච්ඡාවක් දෙන්න. නමුත් අපි විස පහුගිය කාලේ අමතිවරුත් එක්ක සාකච්ඡා දීපා හැම අමතිවරයෙක්ම අපි සාකච්ඡාවක් ලබා දුන්නා. ඩිරෙක්ටර් ජෙනරල් බොහොම සහයෝගයෙන් වැඩ කළා. හැබැයි මේ මේ සාකච්ඡා අපේ ඩිරෙක්ටර් ජෙනරල්වරයා කිසිම තැකීමකට මුත්‍ය සමිතියක්වත් අපේ නිලධාරින්වත් ගණන් ගන්නේ නැහැ. නමුත් අපි මේක මුලින් ඉඳලා ඇදගෙන ඇවිල්ලා මේ තත්ත්වයට ගෙනල්ලා දීලා ඒගොල්ලන්ට හොඳ තැනකට ගෙනල්ලා දුන්නා. නමුත් ඊයේ අපි සාකච්ඡාවට කතා කරන කොටත් පරුෂ වචනෙන් බැන වැදිලා අපේ ජාතික සංවිධායකවරයාට පරුෂ වචනෙන් බැන වැදිලා අපි ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේදී අපේ පළාත් නමේම සහ මධ්‍යම රජයේපාව මෙතන හිටියා තීරණය කළා අපි මේකට විරෝධය දක්වන්න ඕනේ කියලා. ඉතින් අද දිනේ පුංචි විරෝධතාවයක් තියෙනවා. හැබැයි ඒක වර්ජනයක් නෙවෙයි. ඒක විරෝධතාවයක්. ඒ විරෝධතාවයේ සංකේතවත් නොකළොත් මේගොල්ලෝ කවදාකවත් අපිට පාලකේ අපිට අයිති කන් දෙන්නේ නැහැ. ඒ නිසා අද දිනේ මේ සමාප්ති උත්සවයේදී අපි යම් විරෝධතාවයක් දක්වනවා. ඒ විරෝධතාවය හැරෙන්න මේක රජයටවත් පවතින පාලන පක්ෂවලටවත් විරුද්ධව නෙමෙයි. මේ අපේ දුක, ඒ කියන්නේ අපේ නිලධාරීන්ගේ දුක කියන්න තමයි අපි මේ විරෝධතාවය දක්වන්නේ. Officials, we'd like to commend the shop after the medical drivers.